අයිබුවන් ඔබ සියලු දෙනාම ලොකු උනන්දුවක් දක්වන බව පේනවා මේ BMW මහා බදු වංචාව සම්බන්ධයෙන් දැනට මේක අධිකරණයේ තියෙන ප්‍රශ්නයක් මේක ඇල්ලා ලංකාවට ජර්මනියේ සිට ආනයනය කරපු BMW වාහන 1675ක් සම්බන්ධ වංචාවක් වංචාවේ කර ඇති මුදල වංචා කර ඇති මුදල රුපියල් බිලියන 16කට අධිකයි බිලියන 1ක් කියන්නේ රුපියල් මිලියන 1000ක් එතකොට බිලියන 16ක් කියන්නේ අංග සම්පූර්ණ ඇඳන් 1000ක තට්ටු 10ක අංග සම්පූර්ණ රෝහල් දෙකක් තනන්න යන වියදම හිතා ගන්න කොච්චර මුදලක්ද කියලා මේ වංචාව කළේ කොහොමද මොකද මේක අනිවාර්යෙන් ඔබ දැනගත යුතුමයි ඔබ දන්නා මහා බැංකුවේ බැඳුම් කර වංචාව බිලියන 11යි මේ බිලියන 16 බදු වංචාව ගැන ඔබ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මේ සම්බන්ධයෙන් රටේ මහ ජනතාවගේ මේක සම්පූර්ණයෙන්ම සියලුම මාධ්‍ය වසන් කරලා තියෙනවා විවිධ රාජ්‍යයේ විද්‍යුත් මාධ්‍ය ඒ වගේම ප්‍රවෘත්ති පත්‍ර මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු සම්පූර්ණයෙන්ම වසන් කරනවා මොකද්ද මේ වංචාව මේ ලංකාවට මේ ගෙනාපු වාහන ගෙනාවේ ඒ වාහනවල නියම මිල රේගුවට ප්‍රකාශ කරනවා ඇයි ඒකෙත් වැදගත්කම මොකද්ද රේගුවට ඉදිරිපත් කළ යුතු මිල නියම ආකාරයට නිසි ආකාරයට ඉදිරිපත් කළා නම් ඒ වාහනවලට සම්පූර්ණ බදු මුදල් ගෙවන්න වෙනවා. ඒ වාහන ආනයනය කළේ විශේෂ තීරු බදු සහන බලපත්‍රයකට. ඒ බලපත්‍රවල පැහැදිලිවම දක්වන දෙයක් තමයි ඒ බලපත්‍රයේ සඳහන් වල මිලක් තියෙනවා. ඩොලර් 25000යි. ඒ ඇමරිකන් ඩොලර් 25000 ඉක්මවන්නේ නම් වාහනේ වටිනාකම ඒ වාහනයට සම්පූර්ණ බදු මුදල් ගෙවිය යුතුයි. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒ බලපත්‍රය තවදුරටත් ඒ වාහනේ ආනයනය කිරීම සඳහා පාවිච්චි කරන්න බෑ. මොකද්ද මේ ලංකාවේ BMW ඒජන්තවරයා කළේ? කොහොම මොකද්ද මේ මහා පරිමාණ වංචාව සිදු කිරීමට ඔවුන් අනුගමනය කරපු වැඩපිළිවෙල? මේ ජර්මනියේ නේදපු වාහනවලට එවපු ඒ ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදකයා BMW වාහන නිෂ්පාදකයන් BMW AG සමාගම එවපු ඉන්වොයිස් ඒ කියන්නේ රේගුවට ප්‍රකාශ කරපු මිල ඇතුළත් ඒ ලේඛනය ඒකට අපි කියන කොමර්ෂල් ඉන්වොයිස් ඒක රේගුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙනුවට නැවිගාරේ ඉන්ටර්නැෂනල් කියලා ෆික්ටිෂස් සාමද්‍ය සමාගමක නමින් රේගුවට ව්‍යාජ කොමර්ෂල් ඉන්වොයිස් එකක් එමු නැත්නම් මිල සඳහන් වාහනවල මිල සඳහන් ඉන්වොයිස් එකක් ඉදිරිපත් කළා. මේක අන්තිමට මේ හැමද විමර්ශනයේදී එකම වාහනයට ඉන්වොයිස් දෙකක් එකක් වාහනේ නිෂ්පාදක BMW AG කම්පැනි එක අනිත් එක රේගුවට ඉදිරිපත් කරපු නැවිගාරය කියන සමාගමක නමින් ඉදිරිපත් කරපු ව්‍යාජ මිල දර්ශනය දෙක එකට එකක් වෙනස්. හැබැයි එකම වාහනේ එකම එන්ජින් නම්බර් චැසි නම්බරයකට තමයි මේ ඉන්වොයිස් දෙක තියෙන්නේ. බැලූ බැල්මටම අතටම අහු වෙන වරපතල වංචාවක්. මේ වංචාව සම්බන්ධයෙන් රේගුව කරපු විමර්ශනයේදී එළි වෙනවා මේ සියුම ලේඛන රේගුවට ඉදිරිපත් කිරීම සඳහා ඒ පොල් ලේඛන කිසිවක් රේගුවට ඉදිරිපත් කළේ නැහැ. ඒකින් දා ජර්මනියේ BMW සමාගමෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධ ඔවුන්ගේ ඒ සියුම ලියවිලි හා සමාගමේ සම්බන්ධ ධර්ම ස්ථාවරය ප්‍රකාශ කරනවා. BMW කම්පැනි එක ජර්මනියේ ඔවුන්ගේ පැහැදිලි ස්ථාවරයේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරමින් මේ සියලුම වාහනවල නියම මිල මම ඔබට කිව්වා මිල දෙකක් තිබුණා එකක් අර නැවිගාරයේ සමාගම ප්‍රකාශ කරපු සාවද්‍ය මිල අනිත් එක ජර්මන් BMW කම්පැනි එක ඉදිරිපත් කරපු නිර්වාද්‍ය මිල ඔවුන් රේගුවට සහතික කළා
ඒ වාහනවල සියල්ලගේම නියම මිල ඔවුන්ට ගෙවූ බවටත් රේගුවට ඉදිරිපත් කරපු ඒ සාවද්‍ය ලේඛන ඔවුන් බාර නොගන්නා බවටත් පැහැදිලිවම ඔවුන් සහතික කළා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජර්මනියේ තියෙන රේගුව ජර්මන් කස්ටම්ස් ශ්‍රී ලංකා රේගුවට පැහැදිලි සහතිකයක් දුන්නා. මේ එකම වාහනයට තියෙන මේ ඉන්වොයිස් දෙක සම්බන්ධයෙන් මේ ජර්මනියෙන් ලංකාවට එපු සෑම වාහනයක් එව්වේ ජර්මනියේ BMW සමාගම මිසක් මේ තියෙන නැවිගාරය කියන කම්පනියකින් නෙවෙයි කියන එක. එතකොට කවුද මේකට වග කිය යුත්තේ මේ වංචාවට? මේ සම්බන්ධයෙන් රේගුවේ තිබුණා පරීක්ෂණය. ඒ පරීක්ෂණය 2017 ජූලි මාසේ 14 වෙනිදා රේගුව විසින් අධිකරණයේ නඩු නිමිත්තක් මේ රේගුවේ පරීක්ෂණය අත්විටුවීමට තීරණය කර තිබියදී රේගුවේ පරීක්ෂණය අත්විටුවීම සඳහා අධිකරණයේ මහජනතාවගේ අයිති ආරක්ෂා කිරීම සඳහා නඩුවක් පවරා තිබියදී ඒ නඩුව එක වාහනයකට රුපියල් ලක්ෂ ගානේ දඩ නියම කළා අවසන් කරනවා. ඒ අවස්ථාව වන විටත් රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා සහ ඒ පරීක්ෂණයේ මෙහෙවූ අධ්‍යක්ෂකවරයාට එරෙහිව දූෂණ කොමිසමේ නඩුව පවරලා අවසන් බරපතල චෝදනාව. ඒ චෝදනාවේ කියවෙනවා මවුන්ට රුපියල් කියන්නේ මේ වංචාව යට ගැසීමට රේගුවේ දායක වූ අයට රුපියල් මිලියන 200ක් සන්තෝෂමක් වශයෙන් ගෙවලා තියෙනවා. ඒ නඩුව කියන්නේ මේ වංචාව යටපත් කිරීමට එරෙහිව අභියාචන අධිකරණයේ පවරා තිබිච්ච නඩුව විභාග ගැනීම තිබෙන ජූලි මාසේ 21 වෙනිදා ඒ නඩුව ගැනීමට ප්‍රථම ලක්ෂ ගාන මේ වාහනයකට දඩ ගහලා මේ වාහන පරීක්ෂණය යටපත් කරනවා. ඉන්න අනතුරුව මොකද වුනේ? තොටේ නඩුව යෑමේ ප්‍රයෝජනයක් තියනවද? ඒ නඩුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ වහාම රේගු පරීක්ෂණය අත්හිටුවලා නැවතත් ඒ අදාළ සියලුම ලේඛන ජර්මනියෙන් ගෙන්වලා මේ රජයට අහිමි කරපු ඔබේ අවශ්‍යතාව සඳහා පාවිච්චි කිරීම සඳහා යෙදීමට තිබු ඒ මහා ධනස්කන්ධය නැවත රැස් කර ගැනීමට. ඒක නිසා ඒ නඩුව තවදුරටත් පවත්වා ගැනීමේ තේරුමක් නැහැ. ඇයි දැන් නඩුව අවසන් කළ තීන්දුවක් දීලා අවසන්? එහෙයින් නැවත නැවත අධිකරණයේ නඩුව පවරන්න සිද්ධ වෙනවා. ඒ දීපු තීන්දුව වහාම අවලංගු කරන්න. ඒක තමයි අධිකරණයේ දැන් තියෙන නඩුව. ඒ තීන්දුව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. ඒ අවස්ථාවේදී ඔබට මේක ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. අද රාජ්‍ය සේවය කියන්නේ බිඳුවටම වැටිච්ච තැන. දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යාංශවල ප්‍රධානීන් අද මේ දූෂණයට වංචාවට සම්පූර්ණයෙන්ම යට වෙලා ඉවරයි. ඔබ දන්නවා ජනාධිපතිගේ ලේකම් පවා මිලියන 600ක වංචාවකට අවුරුදු 3ක සිර දඬුවම් නියම කළා. මෙවැනි අවස්ථාවක දැනට තියෙන අධ්‍යක්ෂක ජනරාල් PSM චාල්ස් මැතිනිය ගත්ත ස්ථාවරයේ මුළු රටම ඉතා ඉහළින් අගය කළ යුතුය. ඇය අධිකරණයට ලිඛිතව දැනුම් දුන්නා චූලානන්ද පෙරේරා යටතේ පැවති ඒ රේගු පරීක්ෂණයේ ඒ තීන්දුව සම්පූර්ණයෙන්ම අහෝසි කළා නැවත පරීක්ෂණයක් පැවැත්වීමට. ඒ සමගම ඒ අධිකරණයේ දැන් ගොනු කරපු ලියවිල්ල. ඒ සමගම ඔබේ අයිති ආරක්ෂා කිරීම සඳහා නාගානන්ද ජර්මන් කස්ටම්ස් එක හරහා ජර්මනි BMW කම්පනියකට බලපෑමක් කළා මේ තොරතුරු සියල්ල ලබා ගැනීමට. නැවත ලබා ගැනීමට. ඇයි? යුරෝපයේ ක්‍රියාත්මක වෙනවා ෆෙයාර් ට්‍රේඩින් පොලිසිය. ඒ කියන්නේ එක සමාගමකට තව සමාගමක් වංචා කළා වෙළඳාමේ යෙදෙන්න බෑ. කියන්නේ BMW සමාගමට Mercedes කම්පනියකට බෙන් සමාගම වංචා කරන්න බෑ. ඒ වගේම පෝෂේ කායක නිෂ්පාදකයා වංචා කරන්න බෑ. ඒ වගේම
ජපානයේ ටොයටා කම්පැනි එක වංචා කරන්න බෑ. මේ වංචා කරනවා කියන එකෙන් අදහස් කළේ වාහනේ නියම විල ප්‍රකාශ නොකර සාවද්‍ය මිලකට ජාත්‍යන්තර වෙළඳාමේ යෙදීමෙන් අනිත් සමාගම් වලට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න බෑ. ඒ තත්ත්වයේ යටතේ දැන් ජර්මනියේ BMW සමාගම මේ අවස්ථාව වෙනකොට ජර්මන් රේගු හරහා මේ ලියලා තියෙන ඔක්කොම වාහන ඉල්ලුව වාහන සම්බන්ධ 1675 සම්බන්ධ ලේකන රේගුවට එවලා අවසන්. මේ අවස්ථාවේදී මම ඔබට ඉදිරිපත් කරන්න කැමති මේ ඇවිල්ලා 2018 නොවැම්බර් 28 වෙනිදා කියන්නේ පසුගිය මාසේ ජර්මන් BMW සමාගම නාගානන්ද අමතායපු ලියුම. ඔවුන් මේ ලියුමෙන් සහතික කරනවා මේ අදාළ මේ මහා පරිමාණ බදු වංචාව සම්බන්ධ අදාළ සියලුම ලේඛන ශ්‍රී ලංකා රේගුවට එවුවා කියලා. දැන් මෙතන තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කෝ මේ ලේඛන වලට මොකද උනේ? රටක නීති ආධිපත්‍ය මේ විදිහට බිඳ වැටුනම මේක තමයි වෙන්නේ. පසුගිය දා අධ්‍යක්ෂ ජනරාල් වරිය මුණ ගැසි මේ සඳ විමසීමක් කළා. ඇයගේ ලේකම්වරිය මුළු කම්පියුටරේම චෙක් කළා. ආපු ලියුම් ජර්මන් BMW කම්පැනි එකෙන් ආවනම් ඒ තොරතුරට මේක තියෙනවා. මුත් තිබුණේ නැහැ. මොවුන් මෙතන කියනා මේ විදිහට මම ඔබට කියන්නම් මේක කොහොමද කියන්නේ. ප්ලීස් බී ඉන්ෆෝම් මේක තමයි මේ BMW සමාගම මේ නාගානන්දට එවන ලියුම. ප්ලීස් බී ඉන්ෆෝම් that we are addressing this matter directly via the German customs and Sri Lanka customs. Timely and adequate response have already been provided in this regard. කියලා තමයි ඔවුන් මොකද ඔවුන් ඉස්සර සහතික කළා නාගානන්ද මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ඔවුන්ට මතු කරපු අවස්ථාවේදී ඔවුන් නාගානන්දට දැනුම් දුන්නා මේ සම්බන්ධව ඉල්ලීමක් ශ්‍රී ලංකා රේගුව මගින් කළොත් ඔවුන් සම්පූර්ණ මේ සම්බන්ධ සහයෝගය දෙනවා කියලා. ඒ කළේ 2017 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා තමයි ඒ දැනුම් කළේ. එහෙමනම් කෝ මේ ලේඛන? කවුද මේක සොරකම් කළේ? මේ බිලියන 18-16 බදු වංචාවෙන් මේ වංචා කරපු මුදල අය කර ගැනීමට අත්‍යවශ්‍ය ලියවිලක්. ඒක තමයි ප්‍රධානම සාක්ෂිය. ඒකෙන් තමයි පෙන්වන්න පුළුවන් වාහනේ නියම මිල මෙච්චරයි. අර ඉදිරිපත් කරපු හොර ඉන්වොයිස් එකේ දෙක අතර පැහැදිලි වෙනසක් කරන්න තියෙන ප්‍රධානම සාක්ෂිය. ඒකෙන් පමණයි පුළුවන් අර රේගුවට ඉදිරිපත් කරපු සාවද්‍ය ලේඛන. ඒ කියන්නේ මම ඔබට කිව්වා මේ වාහන රේගුවෙන් නිදහස් කරගෙන ගිහින් තියෙන්නේ බදු සහන බලපත්‍රය යටතේ. ඒ නිවැරදි ලේඛන ඉදිරිපත් කරපිට මේ බදු සහන බලපත්‍රය තවදුරටත් පාවිච්චි කරන්න බෑ. ඇයි? ඒ බදු සහන බලපත්‍රයේම පැහැදිලිවම සඳහන් කරනවා වාහනේ වටිනාකම බලපත්‍රයේ මිල ඉක්මවා යන්නේ නම් සම්පූර්ණයෙන්ම බදු ගෙවිය යුතුයි කියලා. මම ඒකෙන් දා ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. අද තත්ත්වේ මේකයි. රටේ නීති ආධිපත්‍ය බිඳ වැටි ඇති තරම තමයි මේකෙන් පෙන්වන්නේ. මේ නඩුව අධිකරණයේ ගොනු කරපුවාම හිටපු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා මේ නාගානන්දට මිලියන 500ක වන්දියක් ඉල්ලලා ඔහුට අභියෝග කරනවා නඩු පවරන බවට. ඊට අමතරව ලංකාවේ BMW ඒජන් ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම නාගන්දට අභියෝග කරනවා බිලියන 1ක් මිලියන 1000ක් වන්දි ඉල්ලලා. මේකත් ඔබට කියන්නම්. මේ නාගානන්ද කියන්නේ කිසිම කෙනෙක් ඉස්සරහ සැලෙන චරිතයක් නෙවෙයි. මම ඒකට උත්තරයක් ඇරියා. කරුණාකරලා බැංකු ගිණුමේ අංකය වන්න මේ සල්ලි තැන්පත් කරන්න කියලා. ඔබෙන් යම් දෙයක් මේ අවස්ථාවේදී ඉටු විය යුතුමයි. මෙච්චර නිර්භයව මේ අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ සහ විවක්තාදායකය හා විධායකය හැසිරෙන්නේ. විධායක ජනාධිපතිවරයා නිර්භයව රටේ ආණ්ඩු ක්‍රියාවස්ථාව උල්ලංඝනය කරන්නේ. ඔබ දැක්කා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හා පාර්ලිමේන්තු විසුරුව හැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරුද්ධ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීන්දුවක් දීලා තියෙනවා. ඔහු චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.
ඒ කරපු ඒ කුමන්ත්‍රණය කරන්න පුළුවන් උනේ ඇයි? ඒකට අපිත් වග කියනවා. මේවා ඔක්කොම පෙනිපෙනි. මේ වගේ මහා පරිමාණ බදු වංචා පෙනිපෙනි. අපිත් මේ හොරකම මේ රටේ අනුවත කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක පුංචි දරුවා පාසලට ඇතුළත් කරන දිනේ පටන් අපි මේ ක්‍රමයට හුරු වෙලා තියෙනවා. ඉතින් අපිටත් ලොකු වගකීමක් තියෙනවා. ඔබ දැක්කා මේ රටේ වගකී යුතුම ආයතන දෙකක් තමයි දූෂණ කොමිසම හා නීතිපතිවරයා. ඔවුන්ට බරපතල වගකීමක් ව්‍යවස්ථාපිත වගකීමක් පැවරෙනවා මෙවැනි අවස්ථාවල රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. ලංකාවේ ඒක වෙන්නේ නැහැ. මම හැම විටම කියනවා ලංකාවේ නීතිපතිවරයා කියන්නේ ආයෙ වගේම දූෂණ කොමිසමේ ඉන්න සමාජිකයෝ කියන්නේ මේ රටේ අතිශයම දූෂිත ආයතන දෙකක්. මේ දෙදෙනාටම මේ අවස්ථාවේදී මේ බදු වංචාව යට කිරීම සම්බන්ධයෙන් සහ නොයෙකුත් තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තියෙනවා නාගානන්ද ඔබේ ඇතී ක්‍රියාත්මක කිරීමට. මේක පුන පුනා හැමදාම කියන්න අවශ්‍ය නැහැ. මේ රට යම් තැනකට ගේන්න ඔබ අපේක්ෂා කරනවා නම් කවුරු හෝ එය කර යුතුයයි ඔබ හිතනවා නම් ඔබටත් වගකීමක් තියෙනවා. නිර්භයව ඉදිරියට එන්න. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ කට්ටිය මේ රට මේ මංකොල්ල කන අය නිදහසේ මංකොල්ල කන්නේ මේ ආයතන වල බිඳ වැටීම නිසා. ඔවුන් උත්සාහ කරන්නේ අධිකරණයේ තමන්ගේ ග්‍රහණය තියාගෙන මේක දිගටම කරගෙන යන්න. ඒක තමයි අර විනිශ්චයකාරවරුන් පත් කරන ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාගෙන් 7 දෙනෙක් මන්ත්‍රීවරුන් දාගත්තේ අන්නේකට. ඒකින්ද ඔබෙන් ඉතාම අවංකවම මම ඉල්ලනවා ඉතාමත්ම යටහත් පහත් ඔබෙන් ඉල්ලනවා මේ වැඩපිළිවෙලට ඔබ නිර්භයව ඉදිරිපත් වන්න. තවදුරටත් මේ අපරාධකාරී ඉස්තරහ සැලෙන්න එපා. ඔවුන් හොඳට දිය කළ දෙන පුණ්‍යක්කු ඔබට දෙන්නේ දියුල් කිර කියලා දෙන පුණ්‍යක්කු ප්‍රතික්ෂේප කරන්න. ඔබේ අයිතිය වෙනුවෙන් නිර්භයව නැගී සිටින්න. ඔබේ මව්බිම වේගෙන් ඉදිරියට ගෙනියන්න නම් ඒ සහයෝගය ඔබෙන් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. අමතක කරන්න එපා මේක හුඟක් වෙලාවට ඔබට ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.